ඩේලි මිරර් පුවත්පත ඉතාම මේ වෙනස් විදිහක ප්‍රධාන ප්‍රවෘත්තියක් අද පුවත්පතේ පළ කරලා තිබෙනවා ඩේලි මිරර් පළවෙනි පිටුවේ තිබෙනවා NPP's economic policies the good the bad the ugly කියලා It would be a big mistake if any future government meddles with the foundational principles of the law and takes away the operational independence of the institution. The need of the hour is sound money. The central bank law attempts to provide it. මෙන්න මේ කාරණේ ඉතා වැදගත්. The need of the hour is sound money. මේ මොහොතේ ඇත්තටම ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොරොන්දු කුමක් වුණත් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා මුදල් සපයා ගන්නා ආකාරය අතිශය වැදගත් වෙනවා. All political parties are promising a brighter future. සෑම දේශපාලන පක්ෂයක්ම බොහෝම දීප්තිමත් අනාගතයක් තමයි අපිට ප්‍රාර්ථනා කරන්නේ. Let's assume that they are able to achieve it. One thing they should not do is to say they are going to revisit the debt sustainability analysis for higher GDP growth will indicate lower debt relief for Sri Lanka කියලා. හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය හා සමාන ප්‍රකාශයක් තමයි මේ පවසන්නේ මේ ප්‍රධාන ප්‍රවෘත්ති ඒ කියන්නේ debt sustainability analysis ණය තිරසර භාවය පිළිබඳ විශ්ලේෂණය ඒක නැවත සමාලෝචනය කරන්නට යන්න එපා කියලා. කවුද මේ කියන්නේ මේ ප්‍රධාන ප්‍රවෘත්ති මේ විශ්ලේෂණය කරන්නේ මුර්ටාසා ජෙෆර්ජි කියන මහතා. ඔහු තමයි ඔහු ප්‍රධානපෙළි ආර්ථික විද්‍යාඥයෙක් ඔහු තමයි ඇඩ්වොකාටා ඉන්ස්ටිටියුට් ආයතනයේ ප්‍රධානියා සභාපතිවරයා එතුමා කිව්වා good the bad the ugly කියලා තුනක් තියෙනවා කියලා මේ ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති වල ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමයි ඔහු සාකච්ඡා කරන්නේ ඔහු මෙහෙම කියනවා good side එක පිළිබඳව හොඳ පැත්ත පිළිබඳව ඔහු මෙහෙම කියනවා pro trade including new trade agreements ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙළඳාමට හිතවාදී එකක් කියලා ඒක තියෙනවා කියලා අලුත් වෙළඳ ගිවිසුම් පිළිබඳව improving the doing business environment ඒ කියන්නේ ව්‍යාපාර කිරීමේ පරිසරය වර්ධනය කරනවායි කියන එක improving tax administration ඒ වගේම බදු පරිපාලනය විධිමත් කරනවායි කියන එක improving transparency ඒ කියන්නේ විනිවිදභාවය වැඩි දියුණු කරනවායි කියන එක promoting PPPs PPPs කියන්නේ public private partnerships ඒ කියන්නේ රජයත් පෞද්ගලික අංශයත් අතර සහයෝගිතා හවුල්කාරීත්වයන් දිරිගන්වනවා කියන එක improving market efficiency වගේම වෙළඳ පොලේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන එක re-engineering process and digitalization මෙන්න මේ කාරණා ඔහු දකිනවා මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හොඳ පැත්ත විදිහට හැබැයි ඒ වගේම ඔහු නරක පැත්ත විදිහට හුවා දක්වන මෙන්න මේ කරුණු incorporating a new development bank අලුතෙන් සංවර්ධන බැංකුවක් හදන්න ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තිබෙන පොරොන්දුව ඔහු කියනවා we are currently overbanked අපිට දැන් ඕනෑවට වඩා බැංකු වැඩි වෙලා කියලා තමයි ඔහු කියන්නේ ඔහු ඒක නරක දෙයක් විදිහට දක්වනවා ඒ වගේම recapitalization of state banks presuming through the treasury මේ මහා භාණ්ඩාගාරය හරහා recapitalization ඒ කියන්නේ නැවත බැංකු වලට ප්‍රාග්ධනය ලබා දෙන එකත් ඔහු විවේචනය කරනවා නරක දෙයක් විදිහට ugly ඒ කියන්නේ නරකටත් වඩා කැත නරක දෙයකට වඩා කැත දේවල් විදිහට ඔහු කාරණා ගණනාවක් දක්වනවා මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවායි කියලා. ඔහු කියනවා stabilization of policy interest rates. I don't know what they mean by this in relation to foreign exchange markets and stability of financial markets කියලා. ඔහු කියනවා මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඒව ස්ථාවර කරනවායි කියන එක මොන හේතුවක් මත කරනවද කියන එක දන්නේ නැහැ කියලා ඔහු තව මේ පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම ඔහු තවත් අග්ලි ඉතාම කැත දෙයක් විදිහට දක්වනවා amending the foreign exchange act. ඒ යටතේ ඔහු මෙන්න මෙහෙම සඳහන් කරනවා this is what has happened with the narrative that Sri Lanka's forex crisis was due to exporters not bringing back their export proceeds. If this was So one would see a very large number in the errors and omissions line item in the balance of payment කියලා. ඒ කියන්නේ මෙතනදී ඔහු කියන්නේ මේ විදේශ විනිමය පනත සංශෝධනය කරන්නට යෝජනා කරන්නේ මේ වැරදි පදනමක් මත. ඒ කියන්නේ මේ වැරදි පදනම තමයි අපනයන කරුවන්. ඔවුන්ගේ අපනයන වලින් උපයන මුදල් විශාල ප්‍රමාණයක් ලංකාවට ගේන්නේ නැහැ කියලා විශ්වාසයක් මත. එහෙම
පිළිගැනීමක් මත තමයි මේ විදේශ විනිමය පනත සංශෝධනය කරන්න යන්නේ මේ ආර්ථික විද්‍යාඥයා ඒ කියන්නේ මුර්ටා සජෆෝජි මහත්මයා ඉතා දැඩිව විවේචනය කරනවා ඒ ප්‍රතිපත්ති ඉතාම කැතේකක් විදිහට ඒ වගේම ඔහු මෙඩලින් විත් වැට් කියන එකත් ඒ කියන්නේ වැට් බද්ද සමග මේ කරන්නට යන සංශෝධන පිළිබඳවත් ඔහු විවේචනය කරනවා දැඩිව a middle income country like Sri Lanka should be collecting around 6% of GDP through VAT. ඔහු කියන්නේ ලංකාව වගේ මධ්‍ය මට්ටමේ ආදායම් තියෙන රටක් GDP එකෙන් ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක්වත් VAT බද්දෙන් අය කළ යුතුව තිබෙනවායි කියලා. නමුත් our VAT collection relative to GDP is a lot less than 6%. We are still under tax in our economy. ඔහු කියන්නේ තවමත් අපේ ආර්ථිකයට බදු පනවලා තිබෙනවා මදි කියලා තමයි කියන්නේ. ඉතින් මේ බදු අඩු කරන්නට යන එක පිළිබඳවත් ඔහු දැඩි විවේචනය කරනවා. ඇත්තරම මේ බදු අඩු කරලා අර සුන්දර පොරොන්දු කොහොමද ඉෂ්ට කරන්න කියන ප්‍රශ්නේ ඉතා පැහැදිලිව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධයෙන් දකින්නට පුළුවන්. බදුත් අඩු කරනවා ඒ වගේම රාජ්‍ය වේදම් වැඩි වෙන යෝජනා තමයි තව එහි අඩංගු වෙන්නේ. ඉතින් ජෆර්ජි මහත්මයාගේ තවත් අග්ලි විදිහට දක්වන කාරණයක් තමයි increase in the tax free threshold from rupees 100,000 a month to rupees 200,000 කියන එක. ඔහු කියන්නේ මේ බදු අය කරන අර අපි කලින් කතා කරපු අර APIT APIT කියන බද්ද අය කරන නැත්නම් pay tax එක උපයන විට ගෙවීමේ බද්ද අය කරන අවම වැටුප දැන් තියෙන රුපියල් ලක්ෂය විදිහට. රුපියල් ලක්ෂයට වැඩිය වැටුප් ගන්න හැම කෙනෙකුටම බදු ගෙවන්නට වෙනවා ඒ අය ඒ ඔවුන් ලබා ගන්නා වැටුපේ ප්‍රමාණය අනුව. නමුත් මේ පහළ සීමාව දැන් රුපියල් 200,000 දක්වා වැඩි කරන්නට යෝජනා කරලා තියෙනවා ජාතික ජනබලවේගය විසින්. එපමණක් නෙවෙයි ඔවුන් මේ බදු ප්‍රතිශතයනුත් අඩු කරන්නට යෝජනා කරලා තිබෙනවා. ඉතින් එතකොට වෙන්නේ තමයි බදු ගෙවන ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඉතින් වැට් බද්දත් අඩු කරනවා මේ pay tax එහෙම නැත්නම් APIT tax එකත් අඩු කරනවා. එතකොට කොහෙන්ද අර තියෙන පොරොන්දු ඉෂ්ට කරන්න අර මුදල් සම්පාදනය කරන්නේ.